ගම්වල අහිංසක මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ දවසකට ගාණක් හම්බ වෙනවා. ඒගොල්ලෝ එකමුතු වෙලා මේ වැඩේ කරලා අපිට ලොකු ෆැක්ටරි ගහන්න ඕනේ නැහැ මේ වැඩ කර. මගේ ඇත්තටම එකම පරමාර්ථය තමයි මේ බඩු පිටරට යවන එක. මම කියන්නේ මේ සිස්ටම් එක අපිට දෙනවා නම් අපි ඉල්ලන්නේ ඒක. අපිට ණය එපා. අපිට මේ සිස්ටම් එක දෙන්න. මේක ඇවිල්ලා ප්‍රෙෂර් කුකරයක් වගේ. ප්‍රෙෂර් කුකරයක් වගේ මේ ඇතුලෙන් එනවා. ඒගොල්ලෝ දැන් ඉස්සර කාලේ වගේ නෙමෙයි සෝෂල් මීඩියා තියෙනවා. ඒගොල්ලෝ බලන පිටරට දේවල් බලනවා, ලංකාවේ දේවල් බලනවා. ඒ ලංකාවේ ඉන්න තරුණයන්ට අවශ්‍යතාවය තියෙන්නේ. අපි කොහොමද මෙතන උඩට යන්නේ? උඩට යන්න විදිහක් නැහැ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ. පිටරට යවන්න අපිට සල්ලි ඕනේ නැහැ. අපි මේ මං හිතන්නේ ලංකාවේ ඉන්න ගොඩක් තරුණයෝ සල්ලි இல்லයි. පොඩියට හරි මේක ලංකාවෙන් එළියට ගිහිල්ලා දැන් මට IDB ආයතනෙන් ගිහිල්ලා මම ඇහුවම මේක හරි තව රජයේ දින ආයතන වලින් මං ඇහුවම මේක පිටරට යවන්න පුළුවන්. ඔබෙන් අහලා දෙනකොට එයාලා මගෙන් ඇහුවොත් ඔයාලා ගාව බයස්ලා නැද්ද කියලා. ඉතින් මම එතනින්ම වැටෙනවා. සිස්ටම් එක ඔබතුමා කියන සිස්ටම් එකම තමයි. මම මේක ගම්වලට යවලා ගම්වල ඉන්න පොඩි ගෙවල් වල ඇයට මේ අපිට මේක අවස්ථාවක් උදා කරලා දෙන්න. අපි අපේ පැත්තෙන් වෙන්න පුළුවන් අපි රස්සාවල් දසදහසක් දීලා පෙන්වන්න. ගම්වල මිනිසුන් කන්න නැතුව මේ 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 එකක් ඉවර වෙන්න 6 දෙනෙක් විතර ඕනේ. එකක් ඉවර වෙන 10 දෙනෙක් විතර ඕනේ. එතකොට ඒ 10 දෙනාටම සල්ලියක්. ඒ මිනිසුන් මේ කැලවල් වල වැටෙන දේවල් ගෙදරට ගෙනල්ලා එක තැනක් හදලා දිනවා අපි. එයාට එකතු කරලා දෙනවා. එයා එතනින් සල්ලි ගෙවනවා. ඊට පස්සේ ඊළඟ කෙනා එනවා. එයා මෙහෙම තින්ත ගා. ඒව වේලනවා. ඒවට සල්ලි දෙනවා. මෙන්න නැටි දානවා. ඒවට සල්ලි දෙනවා. ඒ ඔක්කොම කරලා මේ වැඩේ ඉවර වෙන්න ලොකු ක්‍රූ එකක්. මොකද්ද මේ සිස්ටම් චේන්ජ් එකක් කියලා කියන්නේ? අසිරිමත් චරිත. කඩුල්ල ටීවී අදත් සූදානම් ඔබට වෙන්න වගේම අසිරිමත් චරිතයක් හඳුන්වා දෙන්නට. මේ අසිරිමත් චරිතයේ වචනයෙන් පරිසමාප්තර්ථයෙන්ම අසිරිමත් චරිතයක්. මම මේ කල්පනා කරේ කොහොමද මෙතුමා හඳුන්වා දෙන්නේ කියලා. අසිරිමත් චරිතයක් වශයෙන් විද්‍යාඥයන්, ඒ වගේම මනෝවිද්‍යාඥයන් කියලා තියෙන කතා හැම එකක්ම මට මෙතුමාට හරියටම ගැළපෙනවා කියලා හිතෙනවා. දැන් අපි මනෝවිද්‍යාඥයෙක් කියන ප්‍රකට චින් පියාජේ අපි මේ ලෝකෙට එනකොට 125යි අරගෙන එන්නේ. ඉතුරු 175 සමාජයේ තමයි අපිට හදලා දෙන්නේ, අපි හදාගන්නේ. ඒකත් මෙතුමාට ගැළපෙනවා කියලා මට හිතෙනවා. මහත්මා ගාන්ධිතුමා කියලා තියෙනවා, මේ අනතුරුම සේවයක යෙදෙන්න කටයුතු කරන්න. මහත්මා ගාන්ධිතුමා කියනවා, මගේ පියතුමා කිව්වලු, පුතේ මේ ලෝකේ මිනිස්සු දෙවර්ගයක් ඉන්නේ. වැඩ කරන මිනිස්සු සහ වැඩ නොකරන මිනිස්සු. වැඩ කරන මිනිහට තරංකාරීත්වයක් නැහැ. ඔව් වැඩ කරගෙන යනවා. වැඩ නොකරන මිනිහා තරංකාරීත්වයක් තියෙනවා. හතුරේ ඉන්නවා. මට හිතන්නේ එතෙන්ටත් මෙතුමා ගැළපෙනවා කියලා. ඒ වගේම චීන කියමනක් මම හැමදාමත් සිහිපත් කරනවා. ඒ කොන්ෆියුසියස්තුමාගේ කියමනක්. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක්. දුබල මිනිහෙකුට තියෙන හැම වෙලේම ප්‍රාර්ථනාවක් පමණයි. එක ප්‍රාර්ථනාවක් විතරයි. නමුත් බුද්ධමතෙකුට තියෙන ඉලක්කයයි. මේ අසිරිමත් චරිතය තමයි ට්‍රයිමාට් ආයතනයේ අධිපතිතුමා තුෂාර කරුණානායක මහතා. තුෂාර කරුණානායක මහතාගේ කතා බහ කරපුවාම මම කොතනින්ද පටන් ගන්න කියලා හිතුණා. බලපුවාම අපි මට හිතුණා ගමෙන් පටන් ගමු කියලා. මොකද දකුණු පළාතේ චරිතය. තුෂාර මහත්මයා ආයිබෝන්. දැන් කොහෙද ගම? මම පුදුනේ නම් වෙලියත්තේ. දැන් ඉතින් හෝම ගම තමයි පදිංචි. හොඳයි. එතකොට පාසල් ගියේම? මම පාසල් ගියේ ඉස්සෙල්ලාම මම පාසල් දෙකකට සහභාගී වුණා. ඊළඟට පළවෙනිම මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා ආකහවත්ත මහවිද්‍යාලයෙන්. ආයි උසස් පෙළට මම වෙලියත්ත මධ්‍යම මහවිද්‍යාලයට තමයි ගියේ. දැන් පාසල් කාලේදී අරමුණක් තිබුණාද මොකක් හරි? අරමුණ ගොඩක් තිබුණා කියන්නේ අපි සාමාන්‍ය පවුල් වලින් පැවතෙන අය. මගේ තාත්තා බොහොම සාමාන්‍ය රස්සාවක් කරේ. මම පවුලේ හතරවෙනියගෙන් බාලම කෙනා. මට අවශ්‍යතාවයක් තිබුණා කවදා හරි ජීවිතේ අපිට නැති දේවල් ලබා ගන්න. මම ඉස්සෙල්ලාම විශ්වාස කරේ තමයි මම කොහොම හරි ඉගෙනීමෙන් තමයි මගේ පවුල ගොඩ ගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මම සාමාන්‍ය පෙළ ලියල ඉවර වෙලා උසස් පෙළ ගන්නකොට මම හිතාගෙන හිටියා මොන විදියකින් හරි ඉගෙනීමෙන් ඉස්සරහට එනවා කියලා. පස්සේ ඉතින් ඒක මම බොහොම අමාරුවෙන් කරගෙන ගියා. ඊට පස්සේ ටික කාලයක් ඇද්දි තේරුණා මගේ සහෝදරයෝ ටිකක් බිස්නස් එකක් පටන් අරගෙන ඒ බිස්නස් එක දිහා මම
බලාගෙන හිටියා. ඒතර මට හිතුණා මේකෙන් අපිට කවදාක හරි ව්‍යාපාර ලෝකෙන් මට මීට වැඩිය වේගෙන් යන්න පුළුවන් කියලා. මම වයස අවුරුදු 19 දී තමයි මගේ ප්‍රධාන සහෝදරයා චන්ද කුමාර මහත්තයා එතකොට මාතර ප්‍රදේශයේ අලුත් ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒතර මම ක්ලාස් යන වෙලාවට මම ඒක දිහා බලාගෙන ඉහිල බලාගෙන මේක මොකද්ද වෙන්නේ? ඒක අලුත් දෙයක්. මොනවාද ඒ අලුත් දෙයක්? ඒක අලුත් දෙයක් කියන්නේ ඉස්සර විදිහට බෙලියත් ප්‍රදේශයේ හරි කොහේ හරි තැනක කඩයක මිනිස්සු මොන හරි දෙයක් අරගන්නේ ඉල්ලලා තමයි කඩේකට ගියාම අපි මොන හරි මට මේක මුදලාලි මේක දෙන්න මෙහෙම දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. නමුත් මගේ අර චන්ද කුමාර කියන ඒ සහෝදරයා එයා අලුත් කන්සෙප්ට් එකක් පටන් ගත්තා. ඒකේ තියෙන මිනිස්සුන්ට ඕන විදිහකට තෝරලා ගන්න පුළුවන් කියලා. බඩු තමලට ඒ කඩවලට වැඩිය බොහොම අඩු මුදලකට ඒක ගන්න බුදු. එතකොට ඒක අපිට පේනුණා ඒක අමුතු දෙයක්. වෙනසක් දැක්ක. වෙනසක් තියෙනවා. ව්‍යාපාරික වුණාම ඒක අලුත් දෙයක් එන පාරිභෝගිකයෝ ඒක හරි ඉක්මනට වැළඳ ගත්තා. මමයි තව මගේ යාළුවකුයි චින්තක රොසාන් කියලා අපි දෙන්න තමයි ඒකට පාඩම් කළා. උසස් පෙළ කරේ. ඊට පස්සේ එයත් එක්ක තමයි මේ අදහස පළවෙනියටම ව්‍යාපාරික ලෝකෙට එන්න ඕන කියලා. ඒ කියන්නේ අවුරුද්දක් වශයෙන් ගත්තොත් මොන අවුරුද්ද? අවුරුද්ද වශයෙන් ගත්තොත් මම ඒ ලෙවල් කරන්න 2003 පළවෙනියට මම 2003 ඉලෙවල් කරන්න ගන්නකොට මගේ අදහස තිබ්බේ කොහොමාරි මගේ අධ්‍යාපනයෙන් ඉහළට යන්නනේ. අවුරුදු 19 මගේ තාත්තා ඒ වෙනකොට ලෙඩ වෙලා ආර්ථික ගැටලු තියෙනවා වගේම මට ඊළඟ සැරේ මගේ අවස්ථාවක් තිබ්බා. පළවෙනි සැරේ 2003 මම ආර්ට් වලින් තමයි ඉලෙවල් කරේ. මට අවශ්‍යතාවයක් තිබුණා 2004 හැරි මේක කොහොමාරි ගොඩ දාන්න. එතකොට මට දෙවෙනි සැරේ පන්ති යන සල්ලි එහෙම අඩුපාඩු තියෙනකොට මම දැන් කරන ව්‍යාපාරය වගේ තියෙන තැනකට ඇවිල්ලා මමයි මගේ යාළුවා සේවකෙක් වශයෙන් වැඩ කරනවා. එතනදි මට තේරුණා මට මේ ව්‍යාපාරය මේකත් මොන හරි ලොකු දෙයක් නෙමෙයි කියලා. දුර ගමනක් යන්න පුළුවන් කියලා හිතුණා. කියලා මමයි මගේ යාළුවායි තීරණය කරා මම අපි දෙන්නයි දවස් මම හිතන්නේ රුපියල් 3000 පඩිය. පළවෙනි අරමුණ තමයි රුපියල් 3000 ගානේ මාස 3-4ක් එකතු කරලා දෙවැනි අවුරුද්ද 2004 ඒ ලෙවල් කරන එක. හැබැයි ඒ අතරින් අතරේ මට තේරුණා මේ ව්‍යාපාරයක ලොකු දෙයක් කියන්නේ කරන්න පුළුවන් දෙයක් කියලා. එතකොට මගේ යාළුවා ඇතර මේ එයාගේ තියෙන වෙළඳ ආයතනයේ වැඩ කරා. වැඩ කළ ටික කාලයක් වැඩ කරනකොට මම තීරණය කරා ඔයා එනම් ඒ ආයතනයේ වැඩ කරන්න මම දෙවැනි සැරේ ඒ ලෙවල් කරනවා කියලා. මම ඒ ලෙවල් කරනවා මගේ යාළුවා ආයර කඩේ ආයතනයේ වැඩ කරා. ඊට පස්සේ ටික දවසක් මාස 3ක් විතර යනකොට අපේ චන්ද කුමාර සහෝදරයා ලොකු අයියා කියලා තිබ්බා මේ ඔයාට නෑ ඔයාලට පුළුවන් මේ වගේ කඩයක් දාන්න. පළවෙනි අදහස දුන්නේ යා ඔයාලට පුළුවන් මේ වගේ දෙයක් කරන්න කියලා. මොකද මෙයාගේ හැකියාවක් දැන් තියෙනවා අපිට මොන හරි දෙයක් දැනුමක් තියෙන නිසා එයාට කිව්වා ඔයා මේ කඩේ තේරුණා. ඔව්. ඊට පස්සේ තමයි ව්‍යාපාරේ බොහොම අමාරුවෙන් පටන් ගත්තේ. ඒ කියන්නේ කොහොමද මොකද්ද ව්‍යාපාරේ? මගේ යාළුවා ඇවිල්ලා කිව්වා අපි දෙන්නට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපි දෙන්නට මෙහෙම අදහසක් තියෙනවා කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ද රුපියල් 50000ක් ඔයා ගන්න. එතකොට එයාගේ පැත්තෙන් එයාගේ පාර්ශවයෙන් එයා 50000ක් ඔයා ගන්නවා කිව්වා. දැන් මට මම ඉස්කෝලේ යන පන්ති යන ළමෙක්. එතකොට මම 2004 ඒ ලෙවල් කරන්න පන්ති යන ළමෙක්. මට එහෙම රුපියල් 50000ක් ඔයා ගන්න කියන කෙනෙක්. මොකද මම ගෙදරින් තමයි සල්ලි අරන් එන්නේ. පන්ති ගාස්තුත් බොහොම අමාරුවෙන් තමයි අපි දෙන්නේ. නමුත් දැන් මට මගේ ඔළුවේ වැඩ කරන්නේ මේ වැඩේ. මොකද මේ හීනේ ජය ගන්න ඕන. කොහොමද මගේ යාළුවාගේ පැත්තෙන් එයාගේ සල්ලි ටික ලෑස්ති. දැන් මගේ පැත්තෙන් සල්ලි ටික තමයි ලෑස්ති කරගන්න ඕන. ඊට පස්සේ මේ ඉන්නකොට ඔය මම උදව් කරපු සර් කෙනෙක් හිටියා. මගේ අදහස මම එයාට කිව්වම මේ ඒ සර් මේ වෙලාවේ මම එයා මතක් කරන්න ඕන වන්නේ ආරච්චි සර් කියලා. එයා මට උදව් කරා. එතනින් පස්සේ තමයි අපි දෙන්නගේ ව්‍යාපාරික ජීවිතේ පටන් ගන්න. මොකද එයාගේ මුදලක් තියෙනවා මටත් මුදලක් තියෙනවා. ඊට පස්සේ ටික දවසක් ඉන්නකම් අපි දෙන්නට දැන් අවශ්‍යතාවයක් තියෙනවා. මූලික දේවල් ටික අපේ ලොකු චන්ද කුමාර අයියා මම කියන්නේ කුමාර අයියා කියලා කුමාර අයියා ටික ලෑස්ති කරලා දුන්නා. අපි ඉතින් ඉස්කෝලේ යන පන්ති යන ළමයි එතකොට මට අවුරුදු 19යි. මමයි යාළුවයි තමයි ටවුන් වල ගිහිල්ලා ඉඩම් අයිතිකාර හොයාගෙන මේ ඉඩම අපිට දෙනවද? ඒ කියන්නේ හැම දෙයකටම මුණ දුන්නේ අපි. එතනින් පස්සේ කරන හැම දෙයකටම මුණ දුන්නේ අපි. ඒ හැම දෙයක්ම ඉතින් කරන්න පුළුවන් විදිහට කරා. අපිට තේරෙන විදිහට. ඒ දවස්වල ඉතින් අපි හිතුවේ නෑ මෙහෙම මෙච්චර දුර යන්න පුළුවන් වෙයි කියලා. හිතුවේ නෑ හැබැයි අපි වැඩේ කරගෙන යනවා. දැන් ඒතර මොකක්ද මේ ට්‍රයි මාට් ආයතනය කියලා කියන්නේ? ට්‍රයි මාට් ආයතනය කියන්නේ අවුරුදු අපි 2004 විතර තමයි මගේ පොඩියට බිස්නස් එක පටන් ගත්තේ. ඒතර මම යාළුවා එකට එකතු වෙලා තමයි මේක පටන් ගත්තේ. ටික දවසක් යනකොට අපි දන්න තරමට ලංකාවේ ගොඩක් නගරවලට ඇඹිලිපිටිය, අම්පාර, කඩුවෙල, ඊට පස්සේ බත්තරමුල්ල එහෙම කාලයක් යද්දී අපි දෙන්නගේ බිස්නස් එක දෙන්නම එකට කරගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි මම වෙනම
business කරන්න පටන් ගත්තා. ඒක එක එක නමක් තමයි try mart කියන්නේ. දබර ප්‍රේක්ෂකයන් අපි කියන්නේ මෙහෙමයි අපේ ව්‍යාපාරික ස්ථානවල නිවසර අවශ්‍ය කරන සියලුම දේවල් අපි හිතමු ඉදිකට්ටේ තේ කොට්ටේ ඉඳලා කුසිය උපකරණ ටීවී පිට දක්වාම තියෙනවා ඒක සම්බන්ධයක්ම තියෙනවා ගොඩක් දේවල් තියෙනවා සමහරවිට දැන් ලංකාව නිෂ්පාදනය කරන ඒවා වෙනම තියෙනවා ගොඩක් වෙලාවට අපි මීට කලින් ඉඳලා පාවිච්චි කරේ චීනෙන් ගේන බඩු තමයි තියෙන්නේ මොකද ලංකාව මල්ලගෙන හිටියේ චීන බඩුනේ එතකොට ලංකාවේ ගොඩක් දේවල් විකිනේනේ චීන දේවල්. දැන් මේ දැන් තියෙන මේ අමාරු කාලය නිසා තමයි මේක අඩු වෙලා තියෙන්නේ. නමුත් මං හිතන්නේ 2004 2005 කාලේ කියනකොට ලංකාවේ මිනිසුන්ට චීන බඩු කියන්නේ නිකන් ඒක බොහොම ලාභයි. ඔව් ලාභයි. ඒක අලුත් දේවල්. අලුත් දේවල් නෙන්නේ. එතකොට ඇස් බැඳුම් බඩු සහ ඉතින් ගෙදරට උමනා කරන ගොඩක් දේවල් ඉතින් තිබුණා. දැන් මට මතකයි ඔබ කිව්වා මං දැක්ක නත්තල් ගහක් එහෙම තියෙනවා. ඉතකර නත්තල් සමේට අර සෙල්ලම් බඩු වගේ දේවල් තිබුණා. දැන් මට ලස්සන කතාවක් කිව්වා ඔබ එක දවසක් කිල්ලපනේට ගිහිල්ලා මෙවැනි දේවල් දැකලා මිල ගණන් බිමසලා කොහෙන්ද ගේන්නේ කියනෙන් කිව්වා. මම මට පුළුවන් ඊළඟ අවුරුද්දේ මේවා ගණන් දෙන්න මොකක්ද එහෙම කතා කරලා අපි එතෙන්ට යමු. ඔව් ඒක සර් මෙහෙමයි සිද්ධ වෙන්නේ. ලංකාවටම ලොකු අපි ව්‍යාපාරික ලෝකයේ ලොකු දෙවැන්ත වැඩක් කරගෙන හිටපු කට්ටියක්. අපි මම ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. ඔව්. අපි කාලයක් යද්දී මගේ කුමාරයියා කියන ඒ ඒ ඒ මගේ සහෝදරයාට තේරුණා මේ එයා තමයි මේ බිස්නස් එක පටන් ගත්තේ. එයාට අවශ්‍යතාවයක් තිබුණා මේ බිස්නස් එක ව්‍යාප්ත කරන්න. ඒක ලංකාව පුරා. ඒ කියන්නේ ලංකාව පුරා ව්‍යාප්ත කරන වගේම නිර්ලෝභීව එයාගෙත් එක්ක ඉන්න දැන් මම බැලුවොත් එයාත් එක්ක හිටපු ගෝලේ. අර මගේ යාළුවා බැලුවොත් එයාත් එක්ක හිටපු ගෝලේ. හැබැයි එයාට නිර්ලෝභීව අවශ්‍යතාවයක් තිබ්බා මේක දෙන්න. තමන්ගේ සම්පූර්ණම දැනුම එළියට දෙන්න. එහෙම දෙනකොට එයා කරදී තමන්ගේ ළඟ හිටපු සහෝදරයෝ ඥාතීන්ට කතා කරලා ඔයාලට මේ එයා ඉස්සෙල්ලම පළවෙනියට මැදිහත් කරනවා මෙයාට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අපිට එක එක අවස්ථාවල් දුන්න මේ බිස්නස් එක කරා. එහෙම කරගෙන යනකොට දැනට මේ වෙනකොට මං හිතන්නේ ලංකාවේම කඩවල් අපේ ෂොප් තියෙනවා සුපර් මාකට් වගේ ෂොප් 60ක් විතර. කවුද ඒකේ නායකත්වය? නායකත්වය කියන්නේ කුමාරයියා කියනවා. නායකත්වය කියන්නේ ඒ නායකත්වයේ ඇතුලේ තියෙන බොහොම නිර්ලෝභී නායකත්වය. සා බොහොම මනුස්සකමක් තියෙනවා. මනුස්සකම ඇතුලේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මුදල්මය ප්‍රතිලාභයක් නැහැ. හැබැයි මග පෙන්වන්න තමයි එයා. මිනිසුන් අතර දෙවියෙක්. එබැනි අය හරිම අඩුයි. ඒ කුමාර මහත්තයා අපි සිහිපත් කරමු. ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ අපි නොසිතූ විදිහට කඩන්නට ලංකාවට ඩොලර් නැති වුණා, තෙල් ගේන විදිහක් නැති වුණා, මිනිසුන්ට ආර්ථික ප්‍රශ්න බඩු මිල වැඩි වෙන්න ගත්තා. එතකොට රජයේ ඉස්සෙල්ලාම කරේ ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ට තමයි පහර ගන්න පටන් ගත්තේ. එතකොට තමයි අපි ඇත්තටම අපේ ප්‍රශ්න ටික අපිට තේරුණා මොනවා හරි ඉස්සරහට මේ ව්‍යාපාරයේ අපි මේ දැන් යන විදිහට අපිට ඉස්සරහට කිසි ප්‍රතිඵලයක් නෙලා ගන්න බැරි වෙනවා. එතන පස්සේ තමයි මේව වෙනස් වෙන ගත්තේ. තුෂාර මහත්මයා මම මේ මගේ අතීතයේද අපි දෙන්න හමු වුණ වෙලාවක ඔබතුමා මෛත්‍රක කිව්වා ඒ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මේ අදහස වෙනස් වෙන්නත් හේතුවක් වුණා කියලා ඔබ IDBA ඉදිරියේ ඇවිල්ලා පොහොනක් ලැබුවා කතා මට කිව්වා. මට ඒක සිහිපත් කරන්න ඕනේ. ඔව් ඒක සෑ මේ ලංකාවේදී විච්ච මේ කඩාවැටීම දැක්කා මම මාස 6කට විතර කලින් මට තේරුණා මේම ලංකාවේ මේම කඩාවැටීමක් වෙනවා කියලා. එතකොට මම ඊළඟට තීරණය කරා මම අර ඔබතුමාට කිව්වාගේ ඉස්සෙල්ලා මොන හරි අපි රට යවන දෙයක් ගැන. කියන්නේ ලංකාවේ දැන් අපි තරුණයෝ වශයෙන් මේක දැන් මෙහෙම එකම දෙයක් බලාගෙන ඉඳලා බෑ. ඒක නිසා මම ඊට පස්සේ මගේ ඊළඟට අදහස තිබ්බේ රජේ මාර්ගෙන් මොන හරි දෙයක් රට යවලා හරි අලුත් අදහසක් අපි දීලා හරි මේ මේ ප්‍රශ්න වලින් ගොඩේ. ඒකට මම ඉස්සෙල්ලා මම මට මම දැක්ක ඇත්තටම මේ FB page එකේ තියෙනවා IDB එකේ මම පුහුණු කරනවා. ඉතින් මම ඉස්සෙල්ලාම ගියා මට හිතුණා මේ ඒගොල්ලෝ දාලා තිබ්බේ මඤ්ඤොක්ක සම්බන්ධ දෙයක්. එතකොට මට හිතුණා මේ වැඩමුළුවට සහභාගී වෙන්න ඕන මට මේ වැඩමුළුවට සහභාගී වෙන්න ඕන කියලා. මම මේ වැඩමුළුවට සහභාගී වුණාට පස්සේ සම්පූර්ණම එයාලගේ වැඩමුළුව දැන් හොඳ ලස්සනට යනවා. හැබැයි එයාලා වැඩමුළුව තිබ්බට මගේ හිතේ තියෙන්නේ මේකේ තියෙන ලොකුම ප්‍රශ්නෙට උත්තරේ ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ ඉතින් මම දවසේම ඉඳගෙන හිටියා
දැන් ඒගොල්ලෝ ණය දෙන විදිහ අපිට කතා කරලා කියනවා වැඩේ කරන විදිහ කියලා දුන්නා ඒක ඔක්කොම කියලා දුන්නා අවසාන ප්‍රශ්නෙට ලැබෙච්ච උත්තරය ගැන මට සෑහීමකටපත් වෙන්න බෑ බෑ එතෙන්ට ආපු හැම දෙනාම ලොකු බලාපොරොත්තුකින් ආවේ සහ උනන්දුවකින් මොකද අපි පොඩි පොඩි මුදලක් දීලා වුණත් කාලය කැප කරලානේ අපි එතෙන්ට ගියේ හ්ම් එතකොට ඒගොල්ලෝගේ අදහසින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අවසාන ප්‍රතිඵලයට බොහොම කියන්නේ උනන්දුවෙන් ආපු අය තමයි එතන ඔක්කොම හිටියේ. මම ඇත්තටම මේ වගේ වැඩමුළුවකට සහභාගී වෙච්ච පළවෙනි අවස්ථාව. එතකොට මම විශ්වාස කරා මට මඤ්ඤොක්කරට යවන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ අපිට ගන්නවා මඤ්ඤොක්ක පිටි කරන විදිය ඔක්කොම කරලා එතකොට අවසානයේ මම එයාලගෙන් අහපු ප්‍රශ්නේ තමයි හරි මේ ඔයාලා කියන ඔක්කොම මම සූදානම්. මට ණයත් එපා. ඒකට මට එයාලගෙන් බැංකු ණය ඒ මුකුත් එපා. ඔයාලට අපිට පුළුවන් නම් මගෙන් බඩු ගන්න ගැනු කරුවෙක් ඔයද. ඉතින් මං හිතන්නේ එතෙන්ට ආපු සියලු දෙනාගේම බලාපොරොත්තුව තමයි මොනවා හරි දෙයක් රට යවලා දියුණු වෙන්නේ. හැබැයි ඇත්තටම කනගාටුයි ඒ ප්‍රශ්නේ ඒගොල්ලෝ අපෙන් ආයෙ අහුවා. ඔයාලට නැද්දවෝ බයස්. එතකොට මට ඇත්තටම අපිට බයස්ලා ඉන්නවා නම් අපි ඒ වගේ දැනකට ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔන්න ඕවා තමයි රජයෙන් අපිට ලැබෙන්නේ මේ තරුණයන්ට. පස්සේ මම තීරණය කරා මෙයාලගෙන් අපිට බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. මේ සම්බන්ධව තියෙන අදහස මම ඇතෑරලා මම ඒකම තමයි අදහසට ගත්තේ. මගේ ඊළඟ එක මම මෙතනින් මෙයාලා හරි කවුරු හරි කියපු දෙයකින් නවතින අවශ්‍යතාවයක් නැහැ. මම ඊළඟ අධිරේට යනවා කියලා මේ IDB ආයතනයෙන් ලැබිච්ච නෙගටිව් තින්කින් එකෙන් පස්සේ තමයි මගේ මටම කරන්න පුළුවන් දෙයකට මම ලෑස්ති වුණේ. දැන් අපි කතා කරමු මේ ට්‍රයිමාඩ් ආයතනයේ අධිපතිවරයා තුෂාර මහත්මයා. දැන් මේ අලුත් නිෂ්පාදන තුමාට බලාපොරොත්තු රාශියක් තියෙනවා. මේව නිෂ්පාදනය කරන විතරක් නෙවෙයි විදේශයන්ට යැවීමේ සිහිනයකුත් තියෙනවා. අපි දැන් එතෙන්ට යමු. මේ අලුත් දැක්ම ආරම්භ වෙන්නේ කොහොමද? දැන් මොකද්ද ප්‍රගතිය ඔබ ලබලා තියෙන මේ අලුත් නිෂ්පාදන තුලින්? ඇත්තටම මගේ ජීවිතේ හරි වෙනස පටන් ගන්න හදන්නේ ඔබතුමා මේ අහපු දැන් ප්‍රශ්නේ. ඇත්තටම මම ඊට පස්සේ තීරණය කරනවා අලුත් දෙයක් කරන්න ඕන. ඒ කියන්නේ අපි කවුරුත් කරපු නැති දෙයක් කරන්න ඕන කියලා මගේ හිතේ අදහසක් ආවා. එතකොට මම දන්න ශේෂ්ත්‍රෙත් එක්කම මට හිතුණා ලංකාවේ අපිට පුළුවන් මේ නත්තල් දැන් රටින් බඩු වෙන්නේ නැහැ. රජෙන් නවත්තලා තියෙන්නේ නත්තල් බඩු වෙන එක ඩෙකරේෂන් වර්ග එන එක නවත්තලා. එතකොට මට තේරුණා ඉස්සරහදී මොනවහත් හිදසක් තියෙනවා. එතකොට කතෝලික අය අවුරුද්දකට වතාවක් තියෙන නත්තල නවත්තන්නේ නැහැ. අවුරුද්දකට වතාවක් තියෙන නත්තල සමරන එක නවත්තන්නේ නැහැ. නත්තල් ගහන්න නැති වෙන්නේ නැහැ. නත්තල් ගහන එක සංස්කෘතියක්. ඒක වෙනස් කරන්න අපිට බෑ. ඒගොල්ලෝ බොහොම සන්තෝෂයෙන් ගත කරන කාලෙක ඒගොල්ලෝ ඒ දේවල් කරනවා. එතකොට මට තේරුණා තව මාස 3-4කට ඉස්සරහට ලොකු හිදසක් එනවා. එතකොට ඒ හිදස මගේ ව්‍යාපාරයකටත් බලපා. එතකොට මම තීරණය කරා මේ මම කරන්න ඕන අලුත් දෙයක්. ඔය පිටරටින් එන නත්තල් ඩෙකරේෂන් මම හිතුව ලංකාවේ මම හදනවා කියලා. මගේ අදහස ආවේ මේ මාසේ වගේ. එතකොට මේ මාසේ වගේ ඉඳලා මම මේ ජුනි ජූලි වෙනකන් මේ සඳහා සම්පූර්ණම අධ්‍යයනයක් කරා. මෙච්චර කාලෙකට ලංකාවේ නත්තල් බඩු ගෙනල් දෙන චීනෙ. ඒ චීනෙ හදන විදිය මම දන්නේ නැහැ. මොනවද ගන්න මෙටීරියල් කියලා මම දන්නේ නැහැ. එතකොට මේ අවස්ථාව වෙනකොට මගේ අදහස තිබ්බට මට චීනෙන් කිසි දෙයක් ගෙන්න ගන්න බෑ. එතකොට මම ඒක ලොකු අභියෝගයක්. අභියෝගයක් කියන්නේ මට පිටරටින් කිසි දෙයක් ගේන්නත් බෑ. හැබැයි ලංකාවේ ඒ වෙනකොට කිසිම දෙයක් නිෂ්පාදනය කරන රටක් නෙමෙයි. ලංකාවේ නිෂ්පාදනය කරන්නේ අපේ මගේ ව්‍යාපාරික ස්ථානවල ගොඩක් දේවල් තියෙන්නේ කුපෝල්ගඩුව ඇන්දත් තියෙයි. එහෙම නැත්නම් මැටි භාජන. ඕවා තමයි ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. වෙන කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ මට නත්තල් බඩු වලට ගන්න මැටීරියල් ඔක්කොම තියෙන්නේ චීනෙ. හැබැයි ඉතින් එහෙම චීනෙ තියනවා කියලා මම කල්පනා කරා දැන් මට මේක චීනෙන්ම ගෙන්න ගන්නත් බෑ නං මම මගේ මොඩල් එකක් වෙනම හදාගන්න. මටම හරියන මොඩල් එකක් හදාගන්න කියලා මම කල්පනා කරලා බලනකොට මට හිතුණා විසිකරන බඩු පාවිච්චි කරලා මම මේ වැඩේ කරන්න ඕන කියලා. එතකොට පිටරටින් ආපු හැමදේම තිබ්බේ ප්ලාස්ටික් බෝල්. එතකොට මට මේ වෙලාවේ ප්ලාස්ටික් බෝල් හදන්න ලොකු ආයෝජනයක් කරන්න මුදල් නැහැ. එතකොට ඒකට සමානව සහ ඊට වැඩිය මොන හරි අපි මේක ඊට වැඩිය ලස්සන දෙයක් අපි කරන්න. මේ සම්පූර්ණ සර්ට හිතන්න පුළුවන් මේක ෆයිනස් ගෙඩියක් කියලා. ෆයිනස් ගෙඩිය? ඔව් මේ ෆයිනස් ගෙඩියකින් තමයි අපි මේ ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ. කොහෙන්ද මේවා?
අපි ඕක මෙහෙමයි. අපි මම දැන් බදුල්ල ප්‍රදේශයේ පස්සර කියන බොහොම සාමාන්‍ය මිනිස්සු ඉන්න ගමක කෙනෙක් නේ මම මේක තෝරගත්තේ. එතකොට මම එයාට අදහස කිව්වා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි එයාට එහෙම මේ වැඩක් සම්පූර්ණම සිස්ටම් එකකට වැඩක් කරන්න පුළුවන් තරම් අදහසක් එයාට තිබුණේ නැහැ. හැබැයි මම එයාව හැම තිස්සෙම දිරිගන්නවා. අපිට මේක කරන්න පුළුවන්. අපිට මේක කරන්න පුළුවන්. ඔයාට මම සම්පූර්ණම අදහස මොකද මේ ඔතුමාලගේ තියෙන ධනාත්මක සිතුවිලි. එතකොට මම ඍණාත්මකව නැහැ. මම කිව්වා මේක කරන්න. එයා ඇත්තටම මේ අවුරුදු 27ක ගෑනු ළමයි. නමුත් එයාගේ මන් දැක්ක එයාගේ තියෙනවා මේ මොන හරි දෙයක් කරන්න පුළුවන් ශක්තිය. හොඳට මං කිව්වා මෙන්න මේක තමයි සිස්ටම් එක. ඔයා මේ සිස්ටම් එකට කැමති නම් අපි මේ වැඩේ කරමු. අද පළවෙනියටම පොඩි දෙයකින් පටන් ගත්තේ. ඊළඟට පළවෙනියටම ඇත්තට මේ ෆයිනල් ස්කෙඩියුලින් තමයි සමහර අයිටම් මේක හැදුවේ, මේ දේවල් හැදුවේ. එතකොට මේව චීනෙන් එනකොට මේ සියලුම දේවල් ප්ලාස්ටික්. සියලු දේවල් ප්ලාස්ටික් දේවල් මේකට මොඩල් හදන්න බෑ නිසා අපි ඒකට මේක තමයි මම ගන්න හදාගත්තේ විකල්ප. ඔව් ඒ කියන්නේ ෆයිනස් ගෙඩිය අරගෙන ඊට පස්සේ ඒවා අපි ඇත්තටම මේ වෙලාවට මේකට කිමිකල් දානවා. මේක දිරන්න නැති වෙන කිමිකල් දාලා ලංකාවේ තියෙන හොඳම පේන්ට් එක පාවිච්චි කරලා තමයි අපි මේක කරලා තියෙන්නේ. දැන් මේ වගේ ඒවා සමහර වෙලාවට මම දැකලා තියෙනවා චීනෙන් එනවා. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ බොහොම බාල පේන්ට් එකක්. අපි හිතමු හුණු වගේ දෙයක් තමයි ගන්නවා. මම කල්පනා කරා චීනෙන් එන ඒවා හුණු ගන්නවා නම් මම ලංකාවේ තියෙන හොඳම තින්ත් එක ගාලා තමයි මම මේක ලංකාවෙන් ඉල්ලුවේ. මොකද අපි ව්‍යාපාරයක් කරනකොට පළවෙනිම දේ තමයි අභියෝග. අනිත් කෙනාට වැඩිය ලස්සනට හොඳට ගුණාත්මක සහ මිලෙන් අඩු කරන්න. මොකද ලංකාවේ තියෙන හොඳ වෙන්නත් ඕන ගුණාත්මක වෙන්නත් ඕන මිල අඩු වෙන්නත් ඕන. මොකද ලංකාවේ මිනිස්සු චීන බඩු වලට පුරුදු වෙලාම තියෙන්නේ දැන් බොහොම බාල බඩුනේ. මිල අඩු බාල බඩු. එතකොට ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නම මිල අඩුවට ගන්න. එතකොට බාල බඩු හිලක් කියනවා කියලා දන්නේ නැහැ. එතකොට අපි කොහොම වුණත් මේකට අභියෝගයට මුහුණ දෙන්න ඕනේ. අභියෝගයට මුහුණ දෙන්න ඕම නිසා ලංකාවේ තියෙන හොඳම බඩු පාවිච්චි කළා. ඒකට ආදේශනයක් මම හොයාගත්තා. එතකොට ඇත්තටම සමහර වෙලාවට ප්‍රශ්න තිබ්බා මේ පොඩි බොක්ස් එක වගේ එක හදනකොට තමයි මට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ. මේක කපන්න බෑ මට. මේක කපන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. එතකොට මම ඇත්තටම එක්තරා ආයතනයකට ගියා. මේ ඔය නිෂ්පාදනයක ආයතනයකට ගිහිල්ලා මම එයාට කිව්වා මට මේ වගේ රිජු ෆෝම් කැල්ලක් මෙහෙම කපන්න ඕන කියලා. එතකොට රිජු ෆෝම් කැල්ලක් කපන්න ඕනකට එයා මට කිව්වේ ඔක කපන්න පුළුවන් රුපියල් 30ක් යනවා එක පොඩි කෑල්ලක් කපන්න. පොඩි කෑල්ලක්. අඟල් දෙකේ පොඩි කෑල්ලක් මේ වගේ අඟල් දෙකේ පොඩි කෑල්ලක් කපන්න රුපියල් 30ක් යනවා. එතකොට ඔබතුමා හිතන්න මම මේ කෑල්ල කපන්න විතරක් රුපියල් 30ක් දීලා මෙතෙන්ටම රුපියල් 90ක් යනවා කපන්න විතරක්. එතකොට මගේ අමුද්‍රව්‍ය වලට එක බැලුවම මම සම්පූර්ණයෙන්ම ෆේල්. සමයත් එක බැලුවම මම ෆේල්. එතකොට මම ඇත්තටම මේ වෙලාවේ මම කල්පනා කරා දැන් මම මේ මෙයා මට මේක රුපියල් 30ක් කිව්වා මේක කපන්න. හැබැයි මම මේකට මේ අදහසින්ම මගේ මනස වට ගන්නවද මම අලුත් දෙයක් හොයනවද මම ඊට පස්සේ පොඩි වෙලාවක් ඇත්තට මේ වැඩ ඒ ආයතනයේ ප්‍රධානියත් එක්ක කතා කරාට පස්සේ මට තේරුණා මේක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම කරදේ ගෙදර මම තනියෙන් මැෂින් එකක් කරා. මේ රුපියල් 30ක් දීලා කපන්න ඕන බඩුව හදන මම ගෙදර පොඩි පොඩි අමුද්‍රව්‍ය දාලා මම හිතන්නේ ඒ ආයතනයේ තියෙන මැෂින් එක ලක්ෂ 20ක් විතර වෙනවා. මම අහුවා මේ මැෂින් එක කීයක් වෙනවද කියලා ලක්ෂ 20ක් වෙනවා කියලා. එතකොට මට ඒ වෙලාව වෙනකොට ලක්ෂ 20ක් හොයාගන්න බෑ මේ මැෂින් එක ගන්න. මම කල්පනා කරලා මම මීට කලින් මොනවා හරි චූටි අත්දැකීමක් මට මතක් වුණා ඉක්මනට. ඊට පස්සේ මේ මැෂින් එක මම ගෙදර හැදුවා. මට මේක මැෂින් එක හදන්න ගිය රුපියල් 15000ක්. රුපියල් 15000ක් හදලා මම මේ මැෂින් එක ගෙදර හැදුවා. ඊට පස්සේ මම ඒ ආයතනයට ආයි ගිහිල්ලා කිව්වා ඔබතුමා මේකට රුපියල් කීයක් ගන්නවද කියලා. මම මගෙන් රුපියල් 30ක් ගන්නවා කියන්නේ මං කෝ ඔයා දන්නේ නැතුණාට මම මැෂින් එකක් හැදුවා. මම විනාඩි 10ට කෑලි 500ක් කපනවා. ඔයා මම කෑලි 500ක් මේකෙන් කපනවා. ඔයාට ඕන නම් මං රුපියල් 2 ගානේ කපලා දෙන්නම්. ඔයා ඕන නම් රුපියල් 2 ගාන කියන්න කියලා. මොකද මට විනාඩි 10කට කෑලි 500යි. මට දවසට වැඩ කරන දෙන්නේ දැම්මත් මට ලොකු ගාණක් එනවා. දවසෙම වැඩ කරත් දවසට කෑලි 50000ක් විතර කපනවා. මං කෝ ඔයාට ඕඩර් ආවොත් මට රුපියල් 2 ගාණ දෙන්න මං ඔයාට කපලා දෙන්නම්. ඒ වගේ අභියෝගත් මේකෙදි තිබ්බා. මං ඊට පස්සේ මැෂින් එක ගෙදර හැදුවා.
ගෙදර හදලා අපි ඇත්තටම ගෙදර අය මට ගොඩක් උදව් කරා මේ වැඩේ මුල් කාලේදී. ඒතර සමහරලාට මම මේවා ගෙදරම කපලා ගෙදරම මේවා පැක් කරලා මම ඇත්තටම මගේ අමුද්‍රව්‍ය ටික මම යවනවා බදුල්ලට. බදුල්ල කියන්නේ පස්සර කියන තැනට තමයි මම යවන්නේ. මට උකුරම වැඩි සන්තෝෂයක් තියෙන්නේ මේ මම මේ වැඩේ මට සමහරලාට මේකෙන් ලාභයක් ලැබුණට වැඩිය මට ලොකු සන්තෝෂයක් තියෙනවා. පස්සර කියන ගමේ එක ගමක මුළු ගමටම මම රස්සාවල් දීලා. ඒගොල්ලන්ගේ ආදායම හොච්චර රක්කද? ඔව් ආදායම කියන්නේ සමහර වෙලාවට ඒගොල්ලෝ බොහොම අහිංසක මිනිස්සු ඉන්නේ. මම එක්කෙනෙක් තෝරගත්තපු කෙනා මාර්ගයෙන් මම ඒගොල්ලෝ ඇවිල්ලා ගෙදරට අරන් යනවා අපිටත් දෙන්න මොන හරි වැඩ කරන්න කියලා. ඒ බැතිවල මිනිස්සුන්ට රස්සාවල් නැහැ. එතකොට මේගොල්ලෝ මේව ගෙවල් වලට අරන් ගිහිල්ලා වැඩ කරනවා. සමහර දවසට එක පවුල කෙනෙක් රුපියල් 5000 10000 කොහෙද මේක සිස්ටම් එකක්. මම ඇත්තටම ගිය අවුරුද්දේ දැන් නත්තල් ඉවරනකොට නත්තල පටන් අරගෙන මේ වැඩේ කරනකොට මම කොළඹ පිටකොටුවේ ඕල්සේල් දෙන කඩවලට තමයි දැම්. එතකොට මගේ සහෝදරයෝගේ ඒගොල්ලෝ මට ලොකු උදව්වක් කරා. හරි ඔයා මේ වැඩේ පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ අපි බඩු ගන්න. පළවෙනි ගැර උනන්දුව ඒගොල්ලෝ මට දුන්නු. ඔයාලා මේක කරන්න මේක හොඳ වැඩක්. මම මේව ගන්නම් කියලා. අපි ඉස්සෙල්ලා මේගොල්ලන්ට දාන අතරේ දෙවනි අදේරට මම කොළඹ පිටකොටුවේ ඔය තොග බඩු කඩවලට ගියා. තොග බඩු කඩවලට යනකොට නත්තල් බඩු නැහැ. නත්තල් බඩු නැහැ වෙනකොට මට ඒක ඇත්තටම ලොකු අවස්ථාවක් වුණා. එතකොට මම එයාලට සමහර අය මගේ බඩු ගන්න ඇති වුණා. එතකොට මම එයාලට පෙන්නුවේ ඊට කලින් අවුරුද්දේ ආපු චීනෙන් ආපු බාල බඩු. එයාට මම පෙන්නුවා මේ දෙක බලන්න. මෙන්න චීනෙන් ආපු බඩු මෙන්න මගේ. එතකොට ඒගොල්ලොන්ට මෙහෙම බැලුවම චීනෙන් ආපු බඩුයි මගේ බඩුයි බැලුවම ඒක සංසන්දනය කරලා බැලුවම මේවා බොහොම වෙනස්. මේවා යම්කිසි මට්ටමක තියෙනවා. එතකොට ඒගොල්ලෝ මගෙන් ගත්තා. දෙසැම්බර් ඉවරනකොට ඇත්තටම මම ලොකු ප්‍රමාණයක් ලංකාවේ සම්පූර්ණම දාන්න බැරි වුණා මට ගිය අවුරුද්ද වෙනකොට. නමුත් මං හිතන්නේ ලොකු වැඩක් මම කරා ගිය අවුරුද්ද. මේ තුෂාර මහත්තයා දැන් මේ තරම් දුර ගමනක් ආවා. දැන් මේ සිතුවිලි ඔබතුමා හිතන දේ කළා ඒක සාක්ෂාත් වුණා. ඒ කියන්නේ ඒකේ ප්‍රතිඵල ලැබුණා. දැන් මට හිතෙන්නේ මේ තරම් කටයුත්තක් කරන්නට ඔබ මේ මුළු දවසේ පැය 24ම මුළු කාලයෙන් මේකට මිලව කරන්න ඇති කියලා මට හිතෙනවා. ඇත්තටම ඔබතුමා මගේ හොඳ ප්‍රශ්නයක්. මම ඔබතුමා මම කියන දේ විශ්වාස කරයිද කියන එක මම දන්නේ නැහැ. මම වෙන ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඔය ප්‍රශ්නෙම මගෙන් මගේ ව්‍යාපාරික යාළු ඇහුවා. ඔයා මේ වැඩවලට යොමු වෙනකොට මේක ඔයා මේක අලුත් දෙයක්. මට මේක සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. අසාර්ථක වුණොත් මගේ සියලුම දේවල් කඩාගෙන වැටෙනවා. මගෙන් ගොඩක් අය අහපු ප්‍රශ්න තමයි ඔයා මේ වැඩ කරන්නේ අර වැඩ දාලාද කියලා. ඔබතුමා විශ්වාස කරන්න මම මේක පිටකොටුවේ තොග වෙළඳපොළට දැම්මා. මම හිතන කෝටි ගානක බඩු දැම්මා. මම මේ වැඩේ කරන එකම දවසක්වත් ඒ අදාළ වැඩ කරන තැනට මම ගිහිල්ලා නැහැ. හැබැයි සිස්ටම් එකක් ඇද්දා. මම ගෙදර ඉඳගෙන සිස්ටම් එක ඇද්දුවා වීඩියෝ තාක්ෂණයෙන් නිතර ෆෝන් එකකින්. ඒගොල්ලොන්ට කරන්න බැරි දේ මම මෙහෙන් කරලා ඒව ප්‍රවාහන කටයුතු කරනවා වීඩියෝ තාක්ෂණයෙන් සහ ෆෝන් එකෙන්. මම ඒගාලට කියනවා මේ වැඩේ වෙන්න ඕන විදිහ. මාස 4ක් තිස්සේ මම හිතන්නේ මේ පැකට් මම මේ වගේ මේවා ලක්ෂයකට වැඩිය හදලා මේ වගේ ලක්ෂ ගාණක් මම හදලා තියෙනවා. ඒ සියලුම සිස්ටම් එක ගෙදර ඉඳන් තමයි කරන්නේ. හැබැයි ඒක හොඳට අධ්‍යයනයක් කරනවා. මම කොහොමද වෙන්නේ? ඒ මම බාරදීප කෙනාගෙන් අහනවා ඔයා මේ ටික අද කිසිම දෙයක් කිසිම වෙලාවක මේ අතපසු කරේ නැතුව තමයි මේ ලින්ක් එක හදාගෙන ඉන්නේ. දැන් ඒ වැඩ කරන අයට 100ක් වැඩ කරනවා නම් ඒ 100ට අදාළ දේවල් ටික මම කලින් දවස් දෙකකට කලින් දෙන්නවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේක වැඩේ අඩපණ. ඒ ඔක්කොම සිස්ටම් එක හදලා තමයි ඒ ගමේ මුළු ගමේම මිනිසුන්ට රස්සාවල් දුන්නේ. ඒ විදිහට තමයි මම කරේ. මම එක දවසක්වත් ඇත්තටම ගියේ නැහැ. හැබැයි මම හිතුවටත් වැඩිය හොඳට මේ වැඩේ කෙරුණා. මට සතුටුසම මම මේකෙන් පළවෙනියටම කරේ ඉගෙන ගත බුදු. මේකෙන් මම සිස්ටම් එකක් ඉගෙන ගත්තා. සමහරලාට ලංකාවේ ඉන්න ලොකු ව්‍යාපාරිකයෝ ධම්මික පෙරේර කියමුකෝ. එයාට තියෙන ව්‍යාපාර ගැන එයා දන්නේ නැහැ. හැබැයි එයා ඔක්කොම ළඟට ගිහලා ඇඟිලි ගහගෙන හොයන්නේ නැහැ.
ඒක එයා සිස්ටම් එකක් හදලා තියෙනවා. ඒ සිස්ටම් එකට එයා වැඩ කරනවා. මට හිතුණා අපිට සිස්ටම් එකක් හදාගන්න පුළුවන්. මේ සිස්ටම් එකක් හදලා තමයි මම කියන්නේ මේ ව්‍යාපාරය. මේ ව්‍යාපාරේ අලුත් දේවල් කරේ ඒ සිස්ටම් එකට අනුව තමයි. දැනට පළවෙනි අදියර අපි ඉවරයි. මම දැන් මේ අවස්ථාවේ මේ අද මේ වෙනකොට දෙවෙනි අවුරුද්දේ මේ අලුත් ඉස්සරහට එන නත්තල් වලට මම අලුත් දේවල් ප්ලෑස් කරලා තියෙනවා. මම මේ කල්පනා කළේ මේ රටට 2010 ලැබුණු දවසේ ඉඳලා ඉන්න පුරවැසියෝ අපි ආණ්ඩු ගණනාවක් මෙහෙවනා. ආවා ගියා, ආවෝ ගියා, මෙරුවාගේ. දැන් උපාලි විජේවර්ධන ෂූරින් එතුමා ෆියට් කාර් එක හදන්න ආරම්භ කළා. වගේම ට්‍රැක්ටර් එක ගොවින් සඳහා නිෂ්පාදනය කිරීමේ ප්‍රත්‍යක් අපිට තිබුණා. එවැගේම කර්මාන්තශාලා ඇඟලුම් ආන වශයෙන් තිබුණා. ඒ කියන්නේ දැන් ඔය තුල් හිරිය වේටෙක්ස් වගේවා ඔක්කොම නැහැ. මට හිතෙනවා මොකද්ද වැරද්ද කියලා, මොකද්ද කොතනද වැරද්ද තියෙන්නේ කියලා. මෙන්න චරිත මේ තුෂාර මහත්මයා වගේ කෙනෙක් ඔය දේශපාලනය හිටියා නම්, හැබැයි මම කියන්නේ එතෙන්ට යන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හිටියා නම් එහෙම අර සිස්ටම් චේන්ජ් එකක්, එහෙම නැත්නම් මේ සිස්ටම් චේන්ජ් එකක් කියලා පෙළපාලියට හරියන්නේ නැහැ. මෙන්න චරිත ඇයි මේ ඉගෙන ගන්න බැරි? සර්වහත් දැන් මේ මොකක්ද මේ සිස්ටම් චේන්ජ් එකක් කියලා කියන්නේ? ඔබ මොකක්ද ඒ ගැන? ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් කියන්නේ මම නම් දේශපාලන වශයෙන් සිස්ටම් චේන්ජ් එකක් කලින් අපි අපේ දේ අපි බලනවා. දැන් මම දන්න තරමට මොන හරි අලුත් දෙයක් කරන්න මිනිස්සු ඕන තරම් ඉන්න තරුණයෝ හැම කෙනාම ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් බොහොම ඉදිරියෙන් අද තරුණ පරම්පරාව ඒගොල්ලෝගේ මේ මනස වැඩ කරනවා. ඒගොල්ලෝ හැම තිස්සෙම ඕන අපි කොහොමද දිනු වෙන, අපි කොහොමද දිනු ඕන තරම් තරුණයෝ ඉන්නවා සිය ගානට. දැන් මම සාමාන්‍ය පොඩි උදාහරණයක් කියන්නම්කො. කොරියාවේ යන්නේ ලංකාවේ ඉන්න හොඳම තරුණයෝ ටික කොරියාවේ අවුරුදු 5ක් හරි 8ක් හරි ඉඳලා එනවා. ලංකාවේ දේශපාලඥයෙකුට හරි ලංකාව ගොඩනගා ගන්න ඉන්න කෙනෙකුට හරි කවුරුත් ඕනේ නැහැ. කොරියාවේ ඉඳලා ලංකාවට ගොඩ බහින කොල්ලෝ ටික අල්ලගත්ත නම් එයාපෝර්ට් එකෙන් ඒකත් ඇති. ඒකට හේතුව අවුරුදු 5ක් ගිහිල්ලා ලංකාවේ නැති තාක්ෂණය, ලංකාවේ නැති මැෂින්, ලංකාවේ නැති දේවල් පරිහරණය කළා අවුරුදු 5ක් ඉගෙනගෙන ඉන්නේ. ඒක හරියට ඇවිල්ලා විශ්වවිද්‍යාලෙ ගිහුවා. අර උඹලා මොනවද මේකෙන් ගත්තේ දැනුම? උඹලා මොනවද පිටරට ගිහිල්ලා ඉගෙන ගත්තේ? ලංකාවෙන් ඔයාලා අපිට කරන්න බැරි දේවල් ඉගෙනගෙන ලංකාවට මොනවද කරන්න පුළුවන් කියලා ඒ ටික කරත් මේ ලංකාව ගොඩ ගන්න පුළුවන්. ලංකාවේ සිස්ටම් එක එහෙම එකක් නෙමෙයි. ඒ කොල්ලේ බොහොම අමාරුවෙන් හරි ඇවිල්ලා මොන හරි දෙයක් අලුතෙන් පටන් ගත්තොත් ප්‍රාදේශ සභාවෙන් හරි මොන හරි ගිහිල්ලා ඒක කඩා කප්පල් කරා. අර බැරියර්ස් කියලා කියන්නේ හැම තැනම එන්නේ බැරියර්. ඒකට අර එපා වෙන දන්ට කටයුතු කරනවා. එතකොට තියෙන චක්‍රලේක තියෙනවා. ඔව්, කරුණයන්ගේ එන අලුතෙන් එන නවමු අදහස් ටික නැති වෙනවා. අපි FB එකේ බලනකොට අහනවා කොස් රට යවන විදිහ නැද්ද අහනවා, මඤ්ඤොක්ක රට යවන විදිහ. ඒගොල්ලොන්ගේ එන පීඩනේ. ඒකයි. මේක ඇතුලේ වෙන සිස්ටම් එකක් හැදිලා නැති හින්දා ඒගොල්ලෝ හොයන මේ හැම තිස්සෙම හොයනවා. මේකට ලොකු දෙයක් කවුරු හරි කරන්න පුළුවන් නම් මේක හරි සරල දෙයක්. ඒ කියන්නේ තරුණයන්ගේ පුදුම පිපාසාවක් තියෙනවා. අපි දිනු වෙන්න ඕන නේ, ඉදිරියට යන්න ඕන කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්න වලින් අපි අමාරුවෙන් මේකේ මේ අලුතෙන් මම කරන නිෂ්පාදනය අලුතෙන් තියෙන දේවල් වලට ගොඩනගා ගන්න අමාරුවෙන් හරි මේ ගොඩක් මේකේ සම්පූර්ණයෙන්ම තියෙන විකල්ප. මම විශ්වාස කරන්නේ ලංකාවේ කිසිම දෙයක් චීනෙන් එන ඇණයක්වත් නැතුව ඉවර කරන්න පුළුවන් කියලා. ඉවර කරන්න බෑ. එතකොට අපිට තිබිච්ච අභියෝගය තමයි පහුගිය කාලේ චීනෙන් බඩු වෙන්නේ නැහැ. නමුත් චීනෙන් බඩු වෙන්නේ නැති කියලා ඒකටම දීලා නිකන් ඉන්න බැරි නිසා මම ලංකාවේ තියෙන අමුද්‍රව්‍ය වලින් අපි මේක නිෂ්පාදනය කරා. දැන් තුෂාර මහත්මයා, දැන් ඔබතුමාට යමක් පේනවා ඇති මේ රටේ යම් කිසි අඩුපාඩුවක් මේ තරුණයෝ ඉන්නවා. හැකියාව තියෙන, දක්ෂතාවය තියෙන, උනන්දුව තියෙන ඔවුන් අතරමං වෙලා ඉන්නේ. ඉතින් ඔවුන්ට එහෙම නැත්නම් මේ වැඩ කරන ජනතාවට එහෙම නැත්නම් මෙවැනි අලුත් සිතුවිලි තියෙන තරුණ පරම්පරාව ඔබ දෙන්න පණිවිඩය මොකක්ද? ඒක නම් සර් ලොකු ප්‍රශ්නයක්. අපි කොච්චර පණිවිඩ දුන්නත් ඒක අවස්ථාවක් නැති වෙනකොට ඒගොල්ලෝ මෙහෙම පල්ලෙහාට වැටෙනවා. හැම කෙනාටම උඩහට එන්න අමාරු. කවුරුහරි අතහිත දෙනවා නේ. ඒක තමයි රාජ්‍යයක් තියෙන එකට. ඒ කියන්නේ අපිට දැන් ඕන තරම් අලුත් දේවල් කරන්න අය ඉන්නවා. අලුත් දේවල් කරන්න අයට මේක ගම්මට්ටමින් හරි මේ සිස්ටම් එකක් හදලා මේක තෝරගෙන ඔයාලා මේ ඉස්සරහට එන්න මොනවද කරන්නේ? මම දන්න විදිහට අපිට ලංකාවේ පිටරට බඩු යවන්න බලාගෙන ඕන තරම් ඉන්නවා. දැන් මගේ මේ ගොඩක් දේවල් මම ඇත්තටම මේවා නිෂ්පාදනය කරේ ලංකාවට වැඩිය මේ ඔක්කොම නැචරල්.
මේ ඔක්කොම හෑන්ඩ් වර්ක්. එතකොට මේවා ඇත්තටම වටින්නේ පිටරටවල මිනිස්සුන්ට. අපිට කවුරු හරි මේකට ආදලා දෙනවා නම් පාත් එකක් පිටරට යවන්න අපිට සල්ලි ඕනේ නැහැ. අපි මේ මං හිතන්නේ ලංකාවේ ඉන්න ගොඩක් තරුණයෝ සල්ලි இல்லයි පොඩියට හරි මේක ලංකාවෙන් එළියට ගිහිල්ලා දැන් මට IDB ආයතනෙන් ගිහිල්ලා මම ඇහුවම මේක හරි තව රජයේ තියෙන ආයතන වලින් මම ඇහුවම මේක පිටරට යවන්න පුළුවන්. ඔබෙන් අහලා දෙනකොට එයාලා මගෙන් ඇහුවොත් ඔයාලා ගාව බයස්ලා නැද්ද කියලා ඉතින් මම එතනින්ම වැටෙනවා. මම කියන්නේ මේ ලංකාව ගොඩ ගන්න පුළුවන්. ඕන තරම් වැඩ කරන්න පුළුවන්. ඕන තරම් ස්වභාවික දේවල් තියෙනවා. අපිට පුළුවන් මේ වගේ වැඩ කරන්න. අපිට කවුරු අපි රජයෙන් ඉල්ලන්නේ අපිට මේක හදලා දෙන්න. අපිට ඕන තරම් කට්ටි ඉන්නවා. වැඩ කරන්න අය ඉන්නවා. તો මට මේක කොළඹ කරන්න තිබ්බා. මට හරි ලේසි ඊට වැඩිය මේක ගමට අරන් ගියා. ගම්වල අහිංසක මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ දවසකට ගාණක් හම්බෙනවා. ඒගොල්ලෝ එකමුතු වෙලා මේ වැඩේ කරලා අපිට ලොකු ෆැක්ටරි ගහන්න ඕනේ නැහැ මේ වැඩ කරන්න. මම දන්න තරමට චීනයේ කවුරුත් ලොකු ෆැක්ටරි වලට වැඩිය මේ ගෙවල් වල පොඩි පොඩි කාමර වල ඉඳන් වැඩ කළා තමයි මුළු ලෝකෙටම බලලා. ඒකත් දැන් මම දැක්කේදී චීනයේදී මේ වැඩි හිටි ජනතාව මේ පේමන්ට් එකේ වාඩි වෙලා ගොතනවා ආයෙත් අවුරුදු 70ට එහා. සිස්ටම් එක ඔබතුමා කියන සිස්ටම් එකම තමයි. මම මේක ගම් වලට යවලා ගම් වල ඉන්න පොඩි පොඩි ගෙවල් වල අයට මේවා දෙනවා වැඩ කරන්න. ඒගොල්ලොන්ට දවසට කීයක් හරි හම්බෙනවා. එතකොට අපිට පුළුවන් මම තෝරගෙන දෙන එක ගම. මම තෝරගෙන දෙන එක ගම. නමුත් ලංකාවේ ඕන තරම් වැඩ කරන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. අපි අහන්නේ රජයකටයි. ඔව් අපි කියන්නේ අපිට මේ ව්‍යවසායකයන්ට අලුත් දේවල් නිර්මාණය කරන අයට ව්‍යවසායකයන්ට අපිට අවස්ථාවක් උදා කරලා දෙන්න මේ මේ මේව දියුණු කරගන්න. මේව දියුණු කරලා අපිට පිටරට යවන්න අවස්ථාවක් හදලා දෙන්න. අපි මේ වගේ දේවල් නෙමෙයි ලංකාවේ මැෂින් හදන්න පුළුවන් අපිට. මම මැෂින් එකක් හදපු නිසා තමයි මම මගේ නත්තල් බඩු ටික මෙහෙම හදාගන්න පුළුවන් වුණේ. එතකොට තව මැෂින් හදන්න පුළුවන්. අපි කියන්නේ අපිට මේ ටික ලංකාවේ කියන්නේ බොහොම මගේ නිෂ්පාදන තියෙනවා ලංකාවේ කියන්නේ බොහොම කුඩා රටක්. එතකොට ලෝකේ ඕන තරම් අපි කියන තානාපතිවරු හරි ලංකාවේ ඉන්න රජයේ නිලධාරීන් ඉන්නේ ඒවට. අපිට මේක අවස්ථාවක් උදා කරලා දෙන්න අපි අපේ පැත්තෙන් වෙන්න පුළුවන් අපි රස්සාවල් දසදහසක් දීලා පෙන්වන්න. තුසාර මගේ මිත්‍රෙක් මට මේ චරිතයේ විවිධ අවස්ථාවේදී මුණ ගැහෙනවා. මට මතකයි අපි දෙන්න හමු වුණා මගේ කල්යාණ මිත්‍ර ධර්මසේන රාජපක්ෂ මහත්මයාගේ නිවසේදී කසී කස්සප රාජපක්ෂගේ මේ විවාහ මංගලෝත්සවයේදී ඉතින් හමුණ අපි එතෙන්දී අපි අඳුරාගත්තා. ඔබේ ඥාතියින්ද මේ ධර්මසේන රාජපක්ෂ? ඔව් මොකක්ද ඥාතිය? අපේ ඥාතිකම මගේ නෝනගේ අක්කගේ පුතා තමයි ඒ ධර්මසේන මහත්තයාගේ ලොකු පුතා විවාහ කරගෙන ඉන්නේ. දුව බැඳලා ඉන්නේ. දුව බැඳලා. ඊට පස්සේ තමයි අපි දෙන්න නොයෙක් අවස්ථාවලදී මුණ ගැහුණා. ඒ වගේ මල්ෂා දියණිය. ඔව් මල්ෂා කියන්නේ අපේ නෝනගේ අක්කගේ පුතා බැඳලා ඉන්නේ මල්ෂා තමයි. ඔව්. ඉතින් මම තමයි මගේ ජීවිතයත් බොහොම කිතු සම්බන්ධයක් තියෙන ධර්මසේන රාජපක්ෂ. ඒ වගේම තුමාගේ මැතිණිය මුතුගල. ඔව්. ඒ වගේම ඒ දුව දරුවන්. මුළු පවුලම ඉතින් ඒ ඥාතින් හැටියට එතෙන්ද ඔබ හමුනේ. ඉතින් මගේ තියෙන බොහොම පැරණි සම්බන්ධයක්. ඔව් ඇත්තටම මේ වෙලාවේ අපි කියන්න ඕන මට සර් හම්බුනේ මං හිතන්නේ මට අසිරිමත් චරිත තමයි ඔබතුමා. අද අපේ අසිරිමත් චරිතය අප හැමෝටම පරමාදර්ශී චරිතයක්. ඒ වගේම පොඩි තැනින් පටන් අරගෙන විශාල පිරිසකට රැකියා සපයලා දේශීය නිෂ්පාදනයක් රටට අඳුරලා තියෙන දැන් ලෝකෙටත් අඳුරලා දෙන්න ලෑස්ති. මෙවැනි චරිත වලට තමයි අපි කියන්නේ අසිරිමත් චරිත කියලා. එතුමා අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියලා පාසලවදී ඉඳලා මම ඒක තමයි කියේ. මෙතුමා උපතින් ගෙනාපු දක්ෂතාවිකුත් තියෙනවා. අද දවසේදී ඔබ තීන්දුව කරන්න මේ අසිරිමත් චරිතය මොනතරම් අසිරිමත් චරිතයක්ද කියලා ඔබ මොකද්ද ලබාගත්තේ? මෙවැනි චරිත අපිට තාමත් වැදගත් වෙනවා. එනං අපි සමු ගන්නවා තවත් දවසකදී කඩුල්ල ටීවී සමග ඔබට තවත් චරිතයක් හඳුන්වා දෙනකන් අපි සමු ගන්නේ මෙතුමාගේ මේ හෝමාගම නිවසේදී තුෂාර කරුණානායක අසිරිමත් චරිතයෙන්. අයිබෝවන්.